අපි හංගල ගහන්නේ කයියෝ කියන්නේ ජීවිපි කාරයොන්ට කයිය විතරයි වැඩනේ ඇලේලි කප්පල යන්නේ අන්න සර වැඩිද මන්දා चंद्रिका कुमार දෙදස් පහ අවුරුදු තමයි ලංකාවේ වැඩිම වී නිෂ්පාදනය කියන එතෙක් සංඛ්‍යාවලින් දෙපාර්තමේන්තුවේ වාර්තා වුණා. 2005 වෙනකොට අපේ රටේ ක්‍රියා අවශ්‍යතාවය 17 නිෂ්පාදනය කළා. අපි 50%කට යන ඉලක්කයක් ඇදුවා. මිල්ක ආයතන කඩාවැටලා තිබුණේ පඩි ගිවා ගන්න බැරුව තිබුණේ. ලාභ ලබන ආයතන බොරපත් කරලා තිබුණා. අමාත්‍යවරයෙකුට අයවැය ලේඛනයෙන් වැය ශීර්ෂයක් වෙන් කරලා අමාත්‍යවරගේ වියදම් වෙන් කරා. ඔහුගේ ගමන් බිමන් වල පාටි දාන්න. මේවට වැය ශීර්ෂයක් වෙන් කරන බජට් එකකින් උදේ 2005 මා මාස 6ක් වගේ හිටියා අමාත්‍ය ධූරී. તો 2005 එම මාස 6ක අමාත්‍යවරයාගේ වැය ශීර්ෂය ඉතුරු කරලා ටාටා දොර දෙකේ බස් දෙකක් අරන් දැම්මා. කුසිකර්ම අමාත්‍යංශයේ සේවකයන්ට ඉන්න. කුසිකර්ම අමාත්‍යංශයේ රාජ්‍ය සේවකයෝ ට්‍රාන්ස්පෝට් දෙන උදේටයි හවසටයි දෙන බස් එකක්. ඒකේ 01.88. මේ වගේ බස් දෙකක් තියෙනවා. මේකයි තව බස් එකක් තියෙනවා. මේක මේ අනුර කුමාර දිසානායක 2006 කුෂ්කර්ම ඇමති විදියට ඉද්දි ආරන් දීපු බස් දෙකෙන් එකක් තියෙනවා. අනිත් ඇමතිවරුන්ටත් මේක කරන්න පුළුවන් මම කියන්නේ කරන්නේ නැහැ. අදත් දෙහි වල ඉඳුරු මිරිස්වත් ඉඳුරු ඉන්නේ බස් දෙක. අමාත්‍යරයාට නිල වශයෙන් වෙන් කරන ලද වැය ශීර්ෂයවත් උපයෝග කරගත්ත මිනිස්සු. මාස 6කයි. මේ මාස 6යි සල්ලි අපි ඉතුරු කරලා. ලංකාවේ විහෙරගඩ ව්‍යාපෘතික ව්‍යාපෘතියක් අපි ඇදුවා. මැණික් ගඟ හරස් කරලා අපි ව්‍යාපෘතියක් ඇදුවා. එක සතයක් ණය අරගත්තනේ. එක චීනෙක් වැඩ කරේනේ. ලංකාවේ දක්ෂතම විපේරදින විශ්වවිද්‍යාලෙන් ආපු පුහුණුවටගත් ඉංජිනේරුවන් 50ක් අධ්‍යක්ෂින් තිබෙන ඉංජිනේරුවන් එකතු කරලා අපි ප්‍රොජෙක්ට් එකකට පටන් ගත්ත විහෙරගඩ ව්‍යාපෘතිය. අදත් මැණික් ගඟ හරස් කරලා ලුණුගම්මර ප්‍රදේශයට අදත් වතුර ලැබෙන්නේ ව්‍යාපෘති. අපි කැකිරිය ඔබට ව්‍යාපෘති හඳුකට දෙකක් යා කරලා හැදුවා. එක සතයක් ණය ගත්තනේ. අපි දෙදරුවේ ව්‍යාපෘතිය පටන් ගත්තී සතයක් ණය ගන්නේ නැතුව දේශීය ඉංජිනේරුවන්ගේ. අපේ ඌර්ජසමිති ව්‍යාපාරයේ කිලෝමීටර් 56 දිග දුම්රිය පාරක් හදුවා දින 52 කින් කරන්න පුළුවන් දේවල්. අපි කරලා තියෙන දේවල්. අපි මේ කියන දේ කළ හැකිද? මේ කිසිවක් යථාර්ථවාදී නොවන දෙයක් නෙවෙයි. අපේ රටේ වැව් 32000ක් තිබුණා. වැව් 14000 ඉතුරු වෙලා තිබෙනවා. ඒකෙන් 12000ක් අවදානම් පත්‍රයක තියෙනවා. අපි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරා 2004 පා වැව් දසදහසක් ප්‍රතිසංස්කරණය කරන්න. ඒ වැව් දහ හැදුවා නම් පෞගේ කාලේ මේ උඩවල ගොවියෝ ටික උද්ඝෝෂණය කරේ වතුර ඉල්ල ඉල්ල. ඒවල වාරි මාර්ග යමති වෙලා හිටියනේ. රොන් මඩ හරි අයින් කරලා වැව් ටික බලල් කරලා තිබ්බනම් රසිකාරා ඩිමිට වැඩි වර්ෂාපත නැ කඳනවනේ. බුරු කියන්නේ පමිනියෝ. වැවක් ප්‍රතිසංස්කරණය කරනවා කියලා කියන්නේ ඒක අවුරුදු 10ක් 15ක් පවතින්නේ නැහැ. මේ බෝඩ මන්ත්‍රීවරයෙක් මං අහගෙන කියනවා මේ ඒ ඒව ප්‍රතිසංස්කරණය කරේ නැතිඳලු අද නිය වතුර නැති. බොරු හරිද? වැව් ගොඩ වෙලා තිබුණා. ඉතින් අපි මොකද කරන්නේ? ගොඩ වෙච්ච වැව අපි රොම් මඩ ටික ඉවත් කරමු. ඒක විද්‍යාත්මක ගොඩ පතුලට හානි නොවන පරිදි. අවුරුදු 15ක් යනකොට මොකද වෙන්න පුළුවන්කම තියෙන්නේ? ඉස්මත්ත්වයේ වනවගාව හරියට කරන්න නැත්තම් ඒ වගේ හෝටල් කලාවේ ඉස්මත්ත්වයේ ඇමතිවරයා හෝටලේ හදලා තියෙන්නේ. අක්බෝ වැව් ඉස්මත්ත්වයේ පක්ෂික ලේකම්රේ හෝටලේ හදලා තියෙන්නේ. නාච්චදු වැව් ඉස්මත්ත්වයේ තව පක්ෂික ඇමතිවරේ හෝටලේ හදලා තියෙන්නේ. ඒතර මොකද වෙන්නේ? අරවා නැවත නැවත පිරෙනවා. ඒතර මොකද කරන්න ඕන? අවුරුදු 10න් 10වත් අඩුම තරම නියං කාලයක් බලලා ඒ රොම් මඩ ඉවත් කරන්න. ඉතින් අපි රොම් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය තිබුණා. ඊළඟ වැව් බැම්මට හානි වෙලා තිබුණ තැන් තිබුණා. ඉතර අපි මොකද කරේ? වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරා. ඊළඟ මඩ සොරවුව පිරීලා තිබුණා. අපි මඩ සොරවුව සුද්ධ කරනවා. මොකද වෙන්න පුළුවන්? නැවත මඩ සොරවුවට මඩ එකතු වෙන්න පුළුවන් අවදානමක් විතරනේ. ඊළඟ මොකද වෙලා තින්නේ? අමුණු ගොඩ වෙලා තිබුණා. අපි අමුණු පිරිසුදු කරා. වැව් 10000කම 10000ක් කරන්න බැරි වුණා. අපි හැදුවේ වැව් 1000යි ප්‍රියාපෘතියේ ඒ වසරේ. 10000ක් කිව්වට 10000ක් කරන්න බැරි. 10000 තමයි අපේ ඉලක්කය. ඒ අවුරුද්ද තෝරන් තින්නේ වැව් 1000යි. වැව් 1000 892ක් අපි සම්පූර්ණ ඉවර කරා. හැබැයි එකක වියදම උපරිම ලක්ෂ 10යි. ලක්ෂ 10කට වඩා අඩු වැව ප්‍රතිසංස්කරණය කරනවා. දැන් මේ බිල්ඩින් එක ප්‍රතිසංස්කරණය කරලා අවුරුදු 20ක් ගිහිල්ලා ආපුවම ප්‍රතිසංස්කරණය කරපු වැඩි කියලා හරියනවා. අවුරුදු 20ක් කරනකොට ආයෙ මොකද කරන්න ඕනේ? ඒක ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ඉතින් මේ වැව් ගණක් දන්නේ නැති, වැව් ප්‍රතිසංස්කරණයක් ගැන දන්නේ නැති, වැවේ පතුල ගැන දන්නේ නැති, වැවේ මඩ සොරුවේ බැම්ම ගැන දන්නේ නැති, ලෑබ වදුල ගැන දන්නේ නැති නේද මිනිස්සු මොකද ඇවිල්ලා මේ මේ කතාවක් කියන්නේ? අඩුම තරමේ අපි අවුරුදු 10කට සැරයක්වත් අපේ රටේ මේ වැව් ප්‍රතිසංස්කරණය කරන්න ඕන. අපි ගියාට පස්සේ අමාත්‍යංශින් චන්ද්‍රිකා ජනාධිපති විමර්ශනයේකේ මේ වැව් ප්‍රියාපෘති පිළිබඳ පරීක්ෂණයක්. පරීක්ෂණය මොකද දන්ති පිට ආවේ? කිසිදු වැවක මූල්‍ය හානියක් හෝ වැවට වෙන් කරලා ද මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයකින් ඒ වැව ප්‍රතිසංස්කරණ කළා තමයි වාර්තාව ආවේ. ඒ නිසා අපි සත්භාවයෙන්
මදත් විශ්වාස කරනවා අපේ මේ වැව් 14000 ආරක්ෂා කරගත යුතුයි ඒ නිසා අපි ප්‍රතිසංස්කරණය කරන්න ඕන අර වැව් ඉස්මත්ත අල්ලගෙන තියෙන විදේශපාලකයන් අල්ලලා තියලා අයින් කරන්න ඕන ඒ වගේ හොඳට අපි බන වගාව ඇති කරන්න ඕන අපේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කරගන්න ඕන ඒ නිසා මේ නියගේටත් මේ වැව් පද්ධතිය දීර්ඝව ආරක්ෂා කිරීම සඳහා ජාතික සැලැස්මක් හසුරුවන්න ඕන දැන්